හිතාගෙන අවුරුදු 45 විතර මං බෞද්ධ ශාසනය වෙනුවෙන් මගේ වොයිස් එක පූජා කරන්න. හරි ඒක මගේ තව බලාපොරොත්තුවක්. ශාසනය වෙනුවෙන් මගේ වොයිස් එක පූජා කරන එක. Derwent Chat Show. The official Sri Lankan chat show. Ekolahai vinadi 14k kala thiyena welawa api sahan ekwanin devadi payanat awilla thiyena. I think api dan palayidi payedi katha baha karabidi tiye Viraj ekka den. Kohomada me Viraj Heminsare geethayat ekka ida passe geetha gannawak ekathu kara, bauddha geetha gannawak ekathu kara idiriyata thiyena weda gana. Wedi gana thama api katha kare. Ithin me widira thama ratak aadare karana janapriya gayan shilpiyek widira Viraj Perera ekka da chat show api me widira aragena. Ithin devini payata awilla innokota Roshan api kohomada ilanga prashne ahanne antarjathika mattamen ahanoda ehema නැත්තම් කොහොමද අහිතන්නේ ඔයා කොහොමද කැමති අපි ඒ විදිහට හමු එක වැව් මට්ටමින් ඇහුවට මට ඉතාවත් ගම් මට්ටමින් බිම් මට්ටමින් වැව් මට්ටමින් එහෙම දාන්න ගියා right එතකොට විරාජ් පෙරේරා මෙහෙම දෙයක් අහන්න කැමති අපි දන්නවා සාමාන්‍ය දවසකට විශාල ප්‍රමාණයක් මේ තාරනව තාරුන්නේ ඉන්න නංගල මල්ල ගීත නිර්මාණය කරනවා අපිට උනත් ගීත ගෙනත් දෙනවා ඉතින් සමහර ගීත ගත්තාම ඒ තනු ගත්තා ගීත ගත්තා ඒ වගේ වචන ගත්තා සමහරලාට කොහෙන් හරි ඇහෙන ගීත වලින් හින්දගෙන ලියපුවයි කියලත් අපිට සමහරලාට තේරෙනවා ඉතින් එතකොට දැන් මේ විරාජ් පෙරේරා කියලා කියන ද විරාජුත් කියන තාම මං මාව හොයනවා කියලා එතකොට විරාජ් පෙරේරා ඒ විදිහට ඉන්න කෙනෙක් විදිහට ඔබ ප්‍රසංග වේදිකාවලට ගියපු ආරාධනය ලැබපු ගායන ශිල්පියෙක් විදිහට නව තාරුණ්‍ය ගීත නිර්මාණය කරන අයට මොකද්ද කියන්න තියෙන්නේ තාම අලුතෙන්ම ශේෂ්ඨ අලුතෙන්ම එන අයට දැන් සමහර ඇත්තටම තමන්ම මැරලීක නිර්මාණය කරගෙන තමන්ම වචන ලියාගෙන තමන්ම ගායනා කරලා තමන්ම මියුසික් හදාගෙන එන එක තමයි මං හිතන්නේ හොඳම දේ නමුත් අලුත් කට්ටියට වර්ධින තැනක් තමයි එද්දි අනික් අයගේ සින්දු සමානව හදන්න හදනවා. ඔව්. ඉතින් ඕක තමයි මගහැරව ගන්න ඕනේ සහ තමන්ගේ ඇතුලෙන් සිං කරන්න ඕනේ. ඇතුලෙන් මෙලඩි ගන්න ඕනේ. ඒක ගන්න හරියම අමාරුයි තමන්ව තේරුම් ගන්න ඕනේ. ඉතින් මං හිතන්නේ පොඩි වයසක එක්කෙනෙකුට මේක කරන්න පුළුවන් කියලා අවුරුදු 18ක 19 වගේ එක්කෙනෙක්ට මේක ටිකක් කරන්න අමාරු දෙයක්. මොකද ඉස්කෝලේ ගිහිල්ලා ස්ටඩි සිවර වෙලානේ උතන් රැටින්. ඉතින් යාට තමන්ව අඳුර ගන්න මං හිතන්නේ අවුරුදු 10ක්වත් යනවා. තොකාලයක් ඕන. ඔව් තමන්ව අඳුර ගන්න. එතකොට විරාජ් පෙරේරා කියන කෙනා මේ නේද? විරාජ් පෙරේරා ගායකයෙක් වෙන්න කලින් කාවද කාගේ ගීතද වැඩිපුර ඇහුවේ කවුද එහෙම හිටියද විරාජ් කෙනෙක් ලංකාවේ කවුද? ඇත්තටම හිටියා. රහත් ෆටැලි කාන් මහත්මයා. එයාගේ හඬ සහ මගේ හඬ බොහොම ලඟින් යන නිසා තමයි මම තේරි මේරි ගීතේ කරේ. ඒ වගේම තමයි බාචි සුසාන්. බාචි සුසාන්. ඔව්. උතරේම මේ දුන්නා මේ තුෂාරචෝ. තුෂාරචෝ. බාචිට කියලා තිනවද හම්බෙච්ච වෙලාවක හිම කිව්වා. මම කියලා දිනා නැත තුෂාරත්ටි මගෙත් එක්ක ඉඳලා අද උදේ තමයි ගියේ. එන ඊ රැසින්දු කියන්නේ දැන්. ඔව්. සින්දු කිව්වා. දෙන්නට බේරු වෙන්නේ නැති වීටි යාළුවරිගේ සින්දු කියන්නේ කියලා ඉතින් සින්දු කී ගීටියා. ආ ඉතින් මේ ගමේ මිතුරෙක් මගේ අනිවාර්යෙන්ම ආශ්‍රය කරන. ඉතින් ওই විදිහට තමයි මම ආස ගායකයෝ දෙන්න. ඉතින් තව ගායකයෝ ඉන්නවා. හැබැයි විරාජ් පෙරේරා කවදාවත් බාචි සුසාන්ගේ ගීත විදිහටම ගීත ගායනා කරන ඔබේ ආරක් තමයි ගීතේ. ඔබ තරුණයෙක් කියන්නේ මේ වගේ දේවල්. අනිවාර්යෙන්ම. ඒකනේ කා ෆලෝ කරන්න එපා වොයිස් එක ගොඩක් කටි ෆලෝ කරනවා මම අතර රෝෂන් කිව්වා වගේ ගොඩක් වොයිස් එක සහ මම කියන ඇක්සෙප්ට් එක ඇක්සෙන්ට් එක ෆලෝ කරනවා ඉතින් ඒක ෆලෝ නොකර තමන්ගේ දෙයක් කරොත් විතරයි තමන්ගේ වොයිස් එක හොයාගත්තොත් විතරයි එයාට මම හිතන්නේ ලෙජන්ඩ් කෙනෙක් වෙන්න පුළුවන් සහ තවත් දේවල් තියෙනවා ලෙජන්ඩ් කෙනෙක් වෙන්න කරන්න ඉතින් මටත් තාම තව ගොඩාක් දේවල් තියෙනවා කරන්න මම උත්සාහ කරනවා කරන්න ඉතින් අවුරුදු 45 50 වෙනකම් උත්සාහ කරනවා 55 දී 60 දී මෙරළේයි මං හිතන්නේ හරි දැන් මෙහෙම අහුවත් එම් ප්‍රශ්න දැන් ඔය දැන් විරාජ් පෙරේරා කියලා ගායන ශිල්පියා අපි ගත්තාන් පස්සේ අපිට හැම කාලෙම දකින්න පුළුවන් කමක් තිබ්බ සාමාන්‍යයෙන් ෆැෂන් කියන එක විරාජ් ගාව තියෙනවා දැන් අපි දැක්ක මේ විරාජ් පහුගිය කාලෙ සීමාව ඉන්දියාවට ගියත් එක මේ රටව පොඩක් වෙනස් වුණා විරාජ්ගේ ඇඳුම් පැළඳුම් ගත්තාන් පස්සේ පොඩ්ඩක් ඉන්දියාව පැත්තට නැඹුරුවක් තිබ්බ මේ එකත් එක්ක විරාජ් හිතුවද ඇත්තටම දැන් ඒ පැත්තේ ආවාශයක් ගනිද්දී සම්පූර්ණයෙන්ම ඇඳුම් ඉදලා ඔක්කොම වෙනස් කර ගන්න ඕනේ කියලා. ඇත්තටම මම ඇඳුම් ඉදන් වෙනස් වුණා. මොකද මම හිතපු හිටියේ ඒ විරාජ් නෙවෙයි. ඒ කියන්නේ ඒ විරාජ් නෙවෙයි දැන් ඉන්නේ. ඇඳුම්ෙන් පාව වෙනස් වෙලා ඉන්නේ. මොකද මම කැමරාවෙන් මා වීඩියෝ කරලා පොඩි කාලේ ඉඳන් ඔය 18 දී ෆිෂුවල්ස් කරානේ. ඒ වෙලෙන් මම බලනවා මගේ මොනවද තියෙන අඩුපාඩු. මගේ මොනවද තියෙන හැදෙන්න තියෙන්නේ. ඉතින් තාමත් මම බලනවා. මගේ විෂුවල් එකක් කියලා ඉතාවත් සහ මම මොන හරි කරොත් මගේ මොනවද මේ ලුක් එක. ඔව්. එතකොට මං අඳින ඇඳුම් මං කියන සින්දු. එතකොට මම කියන කතා කරන විදිය. ඔව්. මේ හැමදේම මං හිතන්නේ දැන් වෙද්දි ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. මටත් හිතා ගන්න බෑ ඇයි මාව මෙහෙම හැරෙන්නේ කියලා. සමහර කලර් බෞද්ධ ගීති විශේෂයෙන් මම දැන් තෝරගන්නවා ගායනා කරන්න. ආදර ගීත වලට වැඩි. ඉතින් හිතාගෙන ඉන්න අවුරුදු 45 විතර මං බෞද්ධ ශාසනය වෙනුවෙන් මගේ වොයිස් එක පූජා කරන්න. ඉතින් එතකොට මං කියන්නේ බෞද්ධ ගීත විතරක්ම වෙයි සමහරකට වයසට ගිහිල්ලා. ඉතින් ඒක මගේ තව බලාපොරොත්තුවක් ශාසනය වෙනුවෙන් මගේ වොයිස් එක පූජා කරන එක. ඉතින් ඕම තමයි ජීවිතේ ගෙවෙන්නේ.
අවසාන ගීතේ යන කලින් මේ කතාව හරි පොඩ්ඩ මේ ප්‍රශ්නේ තහන්නද බං රයිට් අපි ඊළඟට අන්තර්ජාලයටත් යන්න ඕනේ හින්දා මේ ප්‍රශ්නේ මම මෙහෙම අහන්න කියලා හිතුණා දැන් අතන විරාජ් පෙර ආපු කලාවත් දින රැල්ලක් තියෙනවා අපි කියනවා දැන් අතන බොරු කියන්න ඕනේ නැහැ අපි කියන මල් රැල්ලක් කියලා කතාවක් කියනවනේ හැබැයි විරාජ් පෙරනා ඒ ආපු රැල්ල දැන් එක දිගට යනවා කියලා අපිට තේරෙනවනේ දැන් කට්ටිය මේක ඇතිද තව මදිද එහෙම නැත්නම් ඔබට පේන විදිහට මේ ඔක්කොම එකම පාරක යනවද අතන මම ඔක සින්දුවකින්ම කියන්න කැමතියි මම මගේ තිබ්බෝ මේ මල් කියන සින්දු ටික ඉන්දියාවට ගිහිලා හින්දි සින්දුව සින්දියට ලිව්වා අක්ෂකාමරක් කර ගියා එක සින්දුව ලියා ගන්න ඔව් ගොඩක් වියදම් කරලා වැඩේ කරේ මෙන්න මෙහෙම ආවේ යේ ලම්හා වහී සුනහෙරා එක් වක්ත සේ තා චුටහෙරා koi වාස්තා තුජසේ ගේරා හේ ලක්තා සරිතා දිල් පාගල බිනා සමජ භී तू है वहम तू है सच भी तुझे देखने को सूरज भी है जगता सारिता लिखी जो मेरी किस्मत में आहा क्या वही है तू आहा इतना बुला कर ला हुआ वही पीर से जो होता आया है इस जहां में इतनी कम है अजे रूढ़ अब कहां मैं इश्क का बेरी हर सर रुकना फिर भी और नो हम किया दी कावदा तितना मेरे माल गीत आ किया हो तो उत्तर है एक ताऊ मटक करला पेन्ना नो नो ने मगे थी तर इधुना गुड़ाक गुड़ाक देख कर रहला ते बोले मुंह में किया रो मैं गीत आ अत्तर में किया ने माल गीत आ किया ऐ तो उड़ देंगा देंगा विराज पेर रखीन के ना देंगा ओकिंग अपी टे किया ने हदन ने अपी टे दानवान हदन ने कने इंडिया वित अपी वेलंदे के ना तीन ने माल सिंधु किया है हर रेड ऐ तो कर इंडिया अपी देंगा इंडिया में हाई वा मार होंदा लंका में मेक माल सिंधु आ किया किया ने अपी इंडिया वित बलांगिया दी अपी भाषा वेंग अपी टे तेरे नतुराटे वचन वाला तेरो मुकद्द किया बलांगिया दी अपी वेलंदे के तीन ते माल सिंधु ඔව් ඇත්තටම මොකද අපි ඉන්දියාවට කියලා බලපම ඉන්දියාවේ මේ දිනවල ජනප්‍රිය වෙන ගීත පරණ ගීත අනික නැත්නම් මේ හරිම ලස්සනට ඇහෙනවානේ අර සාරිතයක එහෙම ලියලා තියෙන හරි අපූර්වට එකනම් හා වහී සුනේහෙරා එක් වක්ත සේ තා ජුටේරා ඒ මා ලස්සන මේ විරාජ් පෙර ඇඟියත් දෙන්නේ කියන්නේ ඉස්සරහට එන ගීත සිංහලට තියෙන ගීත හින්දියෙන් එන්න ලෑස්ති අනිවාර්යෙන්ම එනවා මොකද මේක කරොත් තමයි මේකට මල් ගීත කියන ලෙවල් එකයි මෙන් ඔව්